ආයු පොවන් සුබ දවසක් ඔබට. ඉතින් ඔබ හැමදාමත් වගේ අපගේ ඔවසිස් YouTube නාලිකාවට සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ අද කතා කරන්න යන මාතෘකාව ඊශ්‍රායලයේ සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා එහෙම නැත්නම් තානාපති සම්බන්ධතා නවත්තලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඉදිරියේදී ඊශ්‍රායලයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? ශ්‍රී ලංකාවෙන් දිනෝදාහක් ඉන්න ඊශ්‍රායලයට යන්න බලාගෙන රස්සාවල එයාලට මොන වගේ තත්ත්වයක් උද්ගත වේවිද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි මුලින්ම මේ වීඩියෝ කැල්ල බලලයි. මොකද අපි දැන් මේ මීට මොහොතකට පෙර ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර සංගමයේ රැස් වුණ සියලුම අයගේ පක්ෂභේදයෙන් තොරව අපි මේ මිත්‍ර සංගමයේ ලේකම්වරයාට මම ප්‍රකාශ කරන්න උනා අපි ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. අපි තීන්දුවක් ගත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සියලුම ඉල්ලීම් ඊශ්‍රායලය ඒ ඉෂ්ට කරන තුරු තාවකාලිකව හෝ ඊශ්‍රායලයත් සමග තියෙන තානාපති සම්බන්ධකම් නවත්තන්න ඕනේ කියලා ඒ තීන්දුව පක්ෂපජේතුරු වැදගත් තීන්දුවක්. මම හිතන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මේක වැදගත් තීන්දුවක්. අපි පලස්තීන ජනතාවත් එක්ක මේ රටම හිටගන්නවා කියන පණිවිඩය අපි ඒහරහා දුන්නා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර සංගමයේ හැටියට අපි සතුටු වෙනවා. බොහොම ස්තුතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම අපගේ ශ්‍රී ලංකා පලස්තීනු මිත්‍ර පාර්ලිමේන්තු මිත්‍ර සංගමයේ ලේකම් හැටියට අද පත්වුණු ඩිලාන් පෙරරා මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා අපි ගත්ත තීරණය පිළිබඳ දැනුම් දීම පිළිබඳව එතුමාට ඒ තනතුරට පත්වීම පිළිබඳ සුභපතන අතර මින් ඉදිරියට වත් මේ අපේ මිත්‍රත්ව සංගමය මෙතෙක් කල් අපි හමු නොවීම පිළිබඳ අපේ කනගාටුව අපි පළ කර සිටියා අපේ සභාපතිතුමාට. මින් ඉදිරියට හරි අපි පොඩ්ඩක් බලවත්ව මේ ඛේදවාචකය පිළිබඳව මේක වහාම නැවැත්වීම පිළිබඳව ගත යුතු පියවර ගැනීමට එතුමා උද්‍යෝගය ලබා දීම පිළිබඳව ස්තුතිවත් වෙනවා. හොඳයි. ඔබේ දුටුවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරනවා ඊශ්‍රායලයේ සමග තිබෙන තානාපති සම්බන්ධතා නවත්තලා තියෙනවා කියලා. ඉතින් අපි දැන් බලමු මේක මේ අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. කොට්ට උරේ වගේ හැම පාලන කාලයේදීම ගොඩක් පාලන කාලවලදී ඊශ්‍රායලය සමග කාලයක් රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා, කාලයක් නවත්තනවා. අපි පොඩ්ඩක් මේක ඉතිහාසයේ බලලා ඉමු. හොඳයි. දැන් අපි මුලින් දැක්කා පාර්ලිමේන්තුවේ කතාවක්. ඊළඟට අපි යමු වෙනවා මේ ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර මේ මොකක්ද නිතරම තානාපති කාර්යාලය ඕපන් කරනවා, තානාපති කාර්යාලය වහා දමනවා. ඉතින් මෙහෙම වෙන්න මේ මෑතක ඉඳන්ද අපි චුට්ටක් අතීතයට ගිහිල්ලා බලමු. ඒ කියන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට නිදහස හම්බෙන්නේ. ඒ අවුරුද්දෙම මැයි 14 තමයි ඊශ්‍රායලයට නිදහස හම්බෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලයේ කොපමණ තරම් දියුණු වෙලා තියෙනවද කියලා අපේ වීඩියෝ හරහා. එතකොට මම කතා කරගෙන යද්දී මේ වීඩියෝ ඔබට නරඹන්නත් පුළුවන්. ඉතින් නිදහස ලබාගත් කාල සීමාවත් එක්ක බලපුවහම ශ්‍රී ලංකාවට වඩා ඊශ්‍රායලය බාලයි. ඒ කියලා කියන්නේ කාලෙත් එක්ක බලපුවහම අඩුයි. කෙසේ නමුත් 1948 දී ඩී.එස්. සේනානායක මහතා තීරණය කරනවා ඊශ්‍රායලයෙන් HMCYS ගජබාහු ආයුධ මිලට ගන්න. ඉතින් මෙතනත් මේ දෙක තමයි ඊශ්‍රායලයත් සමග අපේ ওই මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය හම්බුණාට පස්සේ නිදහස ලැබුණාට පස්සේ සමීප සම්බන්ධතා ආරම්භ වෙන්නේ. කොහොම නමුත් ඔහොම ගිහිල්ලා දැන් HMCYS ආයුධ මිලට ගන්නවා ඩී.එස්. සේනානායක මැතිතුමා. ඊට පස්සේ 1971 දී මැතිවරණයක් එනවා. මේ මැතිවරණයේදී SWRD බණ්ඩාරනායක මැතිතුමා සහ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් විදිහට ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය වහනවා කියලා ඔවුන් පොරොන්දුවක් ලබා දෙනවා. මේකට හේතුව තමයි පලස්තීන විමුක්ති අරගලයේ මුස්ලිම් ගැති පිරිසගේ ඡන්දය ලබාගෙන කොහොම හරි ඡන්දෙන් දිනන්න. කෙසේ නමුත් මේ 1970 අගභාගෙ වෙද්දී රවි ජයවර්ධන මැතිතුමා සහ ලලිත ඇතුළත් මුදලේ මැතිතුමාට අදහසක් එනවා. නැත්නම් එයාලට හිතනවා මේ දෙමළ කැරලිකරුවන් සහ
දෙමළ ඊලාම් කොටි විමුක්ති සංවිධානය නැත්නම් ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරන්න ඊශ්‍රායලත් එක්ක සම්බන්ධතා අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුයි කියලා. කෙසේ නමුත් 1972 මැතිවරණයෙන් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ජයග්‍රහණය කරනවා. ඉන් අනතුරුව ඔවුන් තීරණය කරනවා ඔවුන් පොරොන්දු වූ පරිදි ඊශ්‍රායල් තානාපති කාර්යාලය වහා දමන්න. එතකොට බ්‍රිතාන්‍යය කියනවා ඔබ එහෙම කරොත් අපි ශ්‍රී ලංකාවේ තේ වර්ජනය කරනවා. වර්ජනය කරනවා කියලා ශ්‍රී ලංකාවට තර්ජනය කරනවා. කෙසේ නමුත් සිරිමාව මැතිණිය ඒ තමයකට ගායි මායි නොකර ඊශ්‍රායල් තානාපති කාර්යාලය වහා වසලා දමනවා. ඉන් අනතුරුව ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා නැවත ඊශ්‍රායලත් සමග සමීප සම්බන්ධතා ආරම්භ කරනවා. කෙසේ නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේදී ඊශ්‍රායලත් සමග නැවත සම්බන්ධතා අත්හිටුවනවා. කෙසේ නමුත් ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ දැන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියලා දෙනෝදාහ ගොවීන්ගේ කුසගිනි නිවන්න රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපෘතියක් ආරම්භනවා. මේ ව්‍යාපෘතිය ආරම්භන්නේ මගේ මතකය හරිනම් ටීවී තෙන්නකෝන් මැතිතුමා දේශපාලන මේ වශයෙන් පාර්ලිමේන්තුවේදී කවියෙන් තමයි යෝජනා කරන්නේ මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඔබ දන්නවද එහි මහමොලකරු කවුද කියලා? මහමොලකරු තමයි ඊශ්‍රායලයේ මොසාඩ් කියලා කියන්නේ. මොසාඩ් ඉන්ටෙලිජන්ස් එක. ඉතින් එයාලා ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් විදිහට වියලි කලාපවල සිංහල ගොවීන් පදිංචි කිරීමේ ක්‍රියාදාමයක් විදිහට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවට පවත්වන්න ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඔවුන් ඒක ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි ඔවුන් ඒකට අවවාද උපදෙස් දෙනවා සහ ජාත්‍යන්තර ආයතන වලින් ඒ අරමුදල් සම්පාදනය කරගන්නත් උපදෙස් දෙන්නේ මොසාඩ් ආයතනය. ඒ කියන්නේ ඊශ්‍රායලයේ තියෙන මොසාඩ් ආයතනය. ඒ කියන්නේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ මහමොලකරු වෙන්නේ එතකොට ඊශ්‍රායලයේ මොසාඩ් ආයතනය. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ජනාවාස සැලසුම් කිරීම සහ ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම ලැබෙන්නේ සොලේබාන් කියන ඊශ්‍රායලයේ ආයතනයකට. ඉතින් එතකොට බලපුවාම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ලංකාවට හඳුන්වලා දීලා ලංකාවට ඒක ක්‍රියාත්මක කරන්න උදව් කරලා තියෙන්නේ ඊශ්‍රායලයේ විසින්. ඉතින් ඉන් අනතුරුව 2000 දී මං කිව්වා රණසිංහ ප්‍රේමදාස යුගයේදී මේ ඊශ්‍රායලයත් සමග නැවත සම්බන්ධතා අත්හිටවනවා. ඊට පස්සේ 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙනවා. ඉන් අනතුරුව නැවත ඊශ්‍රායලයේ සමග සමීප සම්බන්ධතා ආරම්භ කරනවා. මේකට හේතුව තමයි දෙමළ ඊලාම් කොටි විමුක්ති ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරන්න අවශ්‍ය අවයාවිද පුහුණු ලබා ගන්න. ඉතින් ඒක ප්‍රතිපලයක් විදිහට මේ ඔබ දන්නවද 2009 දී ශ්‍රී ලංකාව යුද්ධය අවසන් වුණා. දෙමළ ඊලාම් කොටි විමුක්ති ත්‍රස්තවාදීන්ව පරාජයට පත් කරා. මෙහිදී අවයාවිද ලබා දුන්න සහ පුහුණුව ලබා දුන්න ප්‍රධානතම මූලාශ්‍රය තමයි ඊශ්‍රායලය කියන්නේ. එතකොට අද සමහර කට්ටිය ඉස්සර හිටපු බකමූණ වගේ හිටපු පිරිස් අද මේ ත්‍රස්තවාදය පරාජය කරාට පස්සේ අද හරියට කෙලෙහි ගුණය දක්වනවා. ඉතින් ඒකෙදී ලංකාවට දීලා තියෙනවා IAL කෆීරක ප්‍රහාර කෆීර් ප්‍රහාරක චේත්‍යානාව, ඒ වගේම සුපදෝරා MK ත්‍රිපන්තියේ මුරයාත්‍රාව, ඒ වගේම SAR 4 වර්ගයේ මිසයිල බෝට්ටු, ඒ වගේම ගේබ්‍රියල් මිසයිල ඇතුළු අවි ආයුධ ලංකාවට දුන්නේ ත්‍රස්තවාදය පරාජය කරන්න ඊශ්‍රායලය විසින්. ඉතින් කොහොම නමුත් මෙන්න මේ විදිහට උදව් උපකාර කරලා කෙසේ නමුත් පලස්තීන ගැති මුස්ලිම්වරුන්ගේ ඡන්දයට තියෙන පෙරේතකම නිසා විවිධ රජයන් විසින් ඊශ්‍රායලත් එක්ක තානාපති සම්බන්ධතා නවත්තනවා. අය අවශ්‍යතාවයක් වුණ ගමන් අය තානාපති සම්බන්ධතා ඇති කර ගන්නවා. ඉතින් මේ දේ රටක් විදිහට ලංකාවෙන් සිද්ධ කරද්දී අනිත් රට විදිහට ඊශ්‍රායලය ලංකාව පිළිබඳ මොන වගේ අදහසක් යාළගේ ඇද්ද කියලා ඔයාලටම හිතා ගන්න පුළුවන්. කෙසේ නමුත් 2020 ශ්‍රී ලංකාවට කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සඳහා තාක්ෂණය පිරිනමන්නේ ඊශ්‍රායලයෙන්. ඒක පිළිගන්නේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඉතින් කොහොම නමුත් 2021 සැප්තැම්බර් මාසයේදී කෆීර් ඊශ්‍රායලයෙන් නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට්යාන ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව පාවිච්චි කරනවා. ඒවත් නවීකරණය කරන්න වැඩි දියුණු කරන්න ඊශ්‍රායලත් සමග ගිවිසුම් අත්සන් කරනවා. ඉතින් මම ඔයාලට මේ කෙටියෙන් තමයි කිව්වේ අපේ කට්ටිය උදව් ගන්න ඕන වෙද්දී
කොහොමද ඊශ්‍රායෙලත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන තියෙන්නේ සහ උදව් ලබා ගත්තට පස්සේ හරි හිතට එනවා යාළුවගේ පලස්තීනය බේර ගන්න ඕනේ කියලා. එතකොට ඕක තමයි අපේ ලංකාව සහ ඊශ්‍රායෙලත් අතර තිබ්බ මෑත කාලීන ඉතිහාසය. ඉතින් මම මුලින්ම මේ වීඩියෝ එකට මුලින්ම පෙන්නනවා ශ්‍රී ලංකාවත් එක්ක තියෙන තානාපති සම්බන්ධතා ලංකාව ලංකාව ඊශ්‍රායෙලත් එක්ක තියෙන තානාපති සම්බන්ධතා නවත්තනවා කියලා. ඉතින් ලොකු බලපෑමක් වෙන්න පුළුවන් සමහරට යුද්ධ නවත්තන්න පුළුවන් ඒ නිසා. කෙසේ නමුත් බලන්න මේ පාලකයන්ගේ තියෙන බල පෙරේතකම පදනම් කරගෙන කඩ යන ලස්සන. මන් දන්නේ නැහැ මේ මම කතා කරන්නේ ඇත්ත. එතකොට සමහර වෙලාවට මට ප්‍රශ්නයක් ගෙනෙයිද කියලා. මම කතා කරන්නේ ඇත්ත සත්‍ය සිදුවීම. ඔබට මතකයි 2019 දී පාස්කු ප්‍රහාරයක් එල්ල වෙනවා. අදටත් චූදිතෙකුත් නැහැ, විඳිතෙකුත් නැහැ, අවසානට වරදකාරයෙකුත් නැහැ. කවුරුත් කතා කරනවද ඒක නැහැ. ලංකාවේ ඖෂධ හිගයක් පවතිනවා. ලංකාව ආර්ථික වර්ධන වේගයේ ඍණයන් මයිනස් යන. ඒ පිළිබඳව කතා කරනවා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඊට අමතරව දරුවන්ට රැකී රක්ෂා නැහැ. උපාධි තියෙන දරුවෝ කොච්චර දුක් විඳිනවද? ඒ පිළිබඳව කතා කරනවා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මහා මාර්ගවල කොයි තරම් ගැටලු සිද්ධ වෙනවද? ඒ පිළිබඳව කතා කරනවද? මම කියන මහා මාර්ග පිලිසකර කිරීම ඒ වින්දා වෙන ඇක්සිඩන් කතා කරන්නේ නැහැ. ජනතාවට ලොකු බදු මුදල් පටවනවා. ඈ තෙල් හිඟ පවතිනවා. විදුලි අර්බුද පවතිනවා. මම ඒව කතා කරන්න කැමති නැහැ වීඩියෝ එකේදී. ඔබ මේ වීඩියෝ එක බලන ඔබ දන්නවා රටේ තත්ත්වය. ඒ පිළිබඳව කතා කරනවා නම් කතා කරන්නේ නැහැ. අපේ මුදලින්ම තමයි එයාලා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. එයාලා කතා කරනවා නම් පාර්ලිමේන්තුවට යන ප්‍රවාහන ගාස්තු වෙන අදින ඇඳුමේ ඉඳන් දෙයියනේ ගෙවන්නේ අපි. එතකොට මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි තමන්ගේ රට ගොඩනගන්න එක යෝජනාවක් දානවද? නැහැ. මේකට හේතුව ළඟදිම මං හිතන්නේ මාර්තු මාසේ ඉන්නවා ඡන්දයක්. ඒ ඡන්දයට තියෙන බල පෙරේතකමට මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්දේ ගන්න ඕන තියෙන පෙරේතකම නිසා තමයි ඔවුන් කිසිම දෙයක් අහක දාලා කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ජනතාව පැත්ත ගණන් ගන්නේ නැතුව එයාලා ගැන හිතන්නේ නැතුව ඔය වගේ මෝඩ අතර දෙන්න ප්‍රතිමකුවත් ඒක නේද? දැන් ලංකාවේ මං රිපෝට් එකක් තියෙනවා මං ගාව. ලංකාවේ ඉන්නවා ජනතාව මිලියන 22.16. ඊශ්‍රායලයේ ඉන්නේ මිලියන කෙලිමකවත් 98,15,600ක් විතර. ශ්‍රී ලංකාවේ තියෙනවා වර්ග කිලෝමීටර් මං හිතන විදිහට 65,610ක්. ලංකාවේ මොනවද කරන්නේ? මේ වීඩියෝ එක බලන ඔයාට තේරෙයි 1948 අපිටත් පස්සේ නිදහස ගත්ත ඊශ්‍රායලයේ දියුණු වෙලා තියෙන විදිහ, කාන්තාර කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන තියෙන විදිහ, රට පුදුමාකාර විදිහට හිතාගන්න බැරි විදිහට දියුණු කරලා තියෙන විදිහ. ඒත් එක්ක ලංකාවේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ලංකාව දැන් ආර්ථික වර්ධන වේගය බලපුවම ඊශ්‍රායලයේ තියෙනවා 3.4 අවුරුද්දට ආර්ථික වර්ධන වේගයක්. ශ්‍රී ලංකාවේ තියෙන ඍණ 2.3. ආර්ථික ඇයි ඕව නගා සිටවන්න බැරි? විදේශීය ශ්‍රමිකයන්ගෙන් යැපෙන රටක්. තෙල් ටික ගන්න, විදුලිය දෙන්න, ළමයින්ට පොත්පත් දෙන්න, බෙහෙත් දෙන්න ඔක්කොම පදනම් වෙලා තියෙන විදේශ විනිමය නිසා, විදේශ රටවල් වල ඉන්න ශ්‍රමිකයන් නිසා. රට මෙච්චර යටට වැටි කතා කරන්න බෑ. ඇයි දන්නවද? ඕක ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මං දැක්කා මේ ළඟදී ඇමතිවරයෙක් කියන ඇමතිවරයෙක් ඇවිල්ලා, මිනිස්සෙක් ඇවිල්ලා රූපවාහිනියේ කතා කරන්නේ නැහැ. මම කියන්නේ නැහැලු. ඔයා කොහොමද මගේ මොන බලයක්ද යාළුවෝ ඔය තියෙන්නේ? මම දන්නේ නැහැ. දැන් අලුතෙන් එන එක පක්ෂයක් එනවා කියලා කියනවා. ඒ පක්ෂෙත් කෙලින්ම කියලා කියනවා රයිට් අපි පලස්තීන පැත්තේ. ඔබ දන්නවද මේකේ තියෙන අවදානම 10,000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලිය තුල සේවය කරනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිත අවදානම කවුද බාරගන්නේ වගේ කීම. ඔහොම මෝඩය විදියට පාර්ලිමේන්තුවල කතා කරලා පලස්තීන එක ශ්‍රී ලාංකික වැසියෙක් නැහැ. ශ්‍රී ලාංකික වැසියන් 16 දෙනෙක් විතර හිටියා. ඔවුන් මුදා ගත්තා. කිසිම විදේශ විනිමයක් පලස්තීනයෙන් එන්නේ නැහැ. ඇයි අපි කොහෙවත් යන කුණු කන්දල් බාරගන්නේ? කුණු කන්දන් වලට ඇයි අපි බෙල්ල තියන්නේ? සෞදි අරාබියෙන්, කුවෙත්, කටා මේ රටවල් වලින් ඉන්ධන ලබා දෙනවා ඊශ්‍රායලයට. ඉතින් මේ යුද්ධෙ නතර වෙනවනේ ඒ කට්ටිය ඉන්ධන ලබා දෙන එක නතර කරා නම්.
ඇයි එයාලා සද්ද නැතු වෙන්නේ? සෞදි අරාබිය කියන්නේ අරාබි රාජ්‍යය. ඇයි සද්ද නැතු වෙන්නේ? මේකේ මතු පිටින් බලලා පලස්තීනට ගැති කෙලිම කියන්නම් මම මේ 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 රිලිජියස්ලා බ්‍රේන් වොෂ් වුණ සහරාල්ලා වගේ මිනිස්සු පස්සෙ යන්න එපා. හමාස් කියලා කියන ත්‍රස්තවාදී. ඔබ කියන්නේ දැන් එයාලා කියනවා මේ ජනතාව මරනවලු පලස්තීනේ. මරනවා තමයි. එහෙ ඒ මරණයක සාධාරණ නැහැ. ජනතාව අතර ඉඳලා හමාස්ලා රොකට් 5000ක් විතර දවසකට ගහනවා ඊශ්‍රායලයේ. ඉතින් මොකද ආමි කැම්ප් වලට දෙන රොකට් එක කරලා ගහන්නේ? නැහැ, ඒක ගහන්නේ සම්පූර්ණ රටට. හැබැයි එයාලට අයන් ඩ්‍රෝන් කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකෙන් ඒව නවත්තනවා. පලස්තීනයේ ගාසා තීරයට ඒක නවත්ත ගන්න බැරි නිසා තමයි ඒක වෙන්නේ. ඔයාලා දන්නවද තව දෙයක්? ප්‍රධාන රෝහල් යට ඒ ඔවුන්ගේ ත්‍රස්තවාදීන් කඳවුරු තියෙනවා. ඔබ දැක්කා නම් ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලයට ගිහිල්ලා හමාස් ත්‍රස්තවාදී මිනිස්සුන්ට වෙඩි තියලා බල්ලෝ බලන්දු ගානට මරලා මිනිස්සු බැහැරගෙන ඊශ්‍රායලයේ පලස්තීනයට ගිහිල්ලා පලස්තීන ගාසා වලට ගිහිල්ලා ඒක සමරන විදිය. මෙතන මම පෞද්ගලිකව ගොඩාක් කනගාටු වෙනවා. මම කිසිම වෙලාවකට කැමති නැහැ මිනිස්සු මරණය කරන්න. නමුත් මෙතන ඒ ආයතන යුද්ධය අපි එක එක කෝණවලින් බලන්න. ඊශ්‍රායලයේ මේ විදියට දියුණු වෙලා ලංකාවට උදව් උපකාර කරලා පලස්තීන මොනවද කරලා තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න මෙච්චර ඍණ ආර්ථික වේගයක් ආර්ථික වර්ධන වේගයක් යද්දී ලංකාවෙන් සාදු සේවක සේවිකාවන් ඊශ්‍රායලයේ ඒක ඊශ්‍රායලයේ කෝටයක් අසීලා තියෙනවා. කෘෂි කර්මාන්තයට 10,000ක කෝටයක් අරතුනවා. ඉදිකිරීම වලට කෝටයක් අරතුනවා. මේ හැමදේම දෙද්දී අපෙන් පින් කියන්න වචන නැහැ. ඒ සල්ලි අරගෙන මහ පුරාජයනු කතා කරනවායි පාර්ලිමේන්තුවේ අඩුම තරමේ ඒ මිනිස්සුගේ ජීවිත ගැන හිතලවත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු කතා කරන්නේ. ඒ වෙන මොකුත් නෙවෙයි, ජනතාව මේක තේරුම් ගන්න. එයාලන්ට මේ පලස්තීනයට ගහන එකවත් එහෙනම් පාස්කු ප්‍රහාරය කී මනුස්ස 100 ගානක් මැරුණ රටේ අද එක මනුස්සයෙක් කතා කරනවද පාර්ලිමේන්තුව වගේ? නැහැ, බොරු පුරාජේරුවක් දාලා මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්ද ටික ඔය ගන්න යන්නේ. මං කලින් කිව්වා සෞදි අරාබිය ඇයි මැදිහත් වෙන්නේ තනිකර මරාබි රටවල? එයාලා මේ තෙල් දෙන එක නැවැත්තුවා නම් මෙයාලට යුද්ධ කරන්න බෑනේ ඊශ්‍රායලෙට. නැහැ, හමාස් කියලා කියන ත්‍රස්තවාදී මේකට සම්පූර්ණ වග කිව යුත්තේ හමාස්ලා. ඒ නිසා අපි නොදන්න දේවල් වලට ඔළුව දාන්න තෝදන්න එකමඩ හිතන්න. සාත්තු සේව දැන් අපේ දැන් මේ රටවල් වල පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා නියෝජිතයෝනේ. එතකොට ජනතාවගේ අදහස් ජනතාවගේ සිතුම් පැතුම් තමයි ජාත්‍යන්තරයට ඒ මිනිස්සු කියන වචන වලින් ඒ මිනිස්සු හැසිරෙන විදිහේ යන්නේ. ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට දැන් සාත්තු සේවක සේවිකාවන් ගනීද ඒ වගේ පලස්තින ගැති පිරිසක්? දැන් නිකන් හිතන්න 10,000ක් දුන්න කෘෂිකර්ම වීසා සාහතු සේවක සේවිකාව වෙනම ගන්නවා. 8,000ක් විතර 8,000 10,000ක් විතර ඊශ්‍රායලයේ සේවය කරනවා. වෙනම ඉදිකිරීම වීසා දීලා තියෙනවා. ඒ වගේ විදේශ විනිමය නගාගෙන නගා සිටවලා රට දියුණු කරන්නේ නැතුව මේ රටේ පිස්සුව මොකද්ද? දැන් ඔහොම කියපුවාම අපේ රටට දෙයිද? මේ මිනිස්සු හිඟාකන ජාතියක් වෙලා ඉද්දී ඒ දින බත් වර්ග හොයන එවුන්ව වෙලා තියෙන අපේ රටේ මිනිස්සු, අපේ පාලකයෝ, ජනතාව මේවා තේරුම් ගන්න. මම මේ ඊශ්‍රායලයේ පැත්තට කතා කරනවා නෙවෙයි. අපේ රටපත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක විදේශීය අපේ ඊශ්‍රායලයේ සේවය කරන අපේ ආදරණීය ලාංකිකයා 10,000කට වඩා පලස්තීනයේ එක ශ්‍රී ලාංකිකයෙක් වැඩ කරන්නේ නැහැ. තානාපතිතුමා විතරයි ඉන්නේ බෙදත් කුරේ මැතිතුමා. එතකොට මොකද්ද මේ කරන වැඩේ? දැන් බලන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා හැමදාම 1000ක් 2000ක් හැමදාම ඊශ්‍රායලයේ ඉන්න පොලිමි. මොකද්ද මේ තේරෙන්නේ නැහැ මට ඇත්තට මේ දේ.
ඒ හින්දා පාලකයෝ නිකන් ගහන ගුණ්ඩු වලට ජනතාව රැවටෙන්න එපා. මේ ඊශ්‍රායෙල් යුද්ධය අපිට වැඩක් නැහැ. ඊශ්‍රායෙල් හමාස් යුද්ධේ අරාබි රටවල් වටේම තියෙන ඉතින් ඒ මිනිස්සු සහාය දෙන්න තෝ මොකටද ලංකාවේ නම්? ලංකාවේ අනුතර රොකට් එකක් ගන්න තල්ලි නැහැ. පොතක් පෑනක් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. නිර්වින්දන බෙහෙත් කියලා ගහපුවා මිනිස්සු මැරෙනවා. ඈ මහපොළ ශිෂ්‍යත් හැම දෙම අවුල් වෙලා තියෙනවා. ඒ තියාගෙන කොහෙවත් යන විදේශ විනිමය ටිකක් හරි ලැබෙන රටවල් වලට ෂොට් එක දාගන්නවා. මොකද්ද? ඒ හින්දා මම හිතන්නේ මම ඔන්න කියන්න ඕන ටික කිව්වා. මම දන්නේ මේ 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 දේන් අපේ රටේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මත්ද්‍රව්‍ය හැම එකටම හැබැයි වෙලා. ඇයි උන්ට අනාගතයක් පේන්නේ නැහැ? පාලකෝ යනවා කාර් 4-3 ජීප් 4-3 ආරක්ෂකයෝ දාගෙන. පාර්ලිමේන්තුවේ මම දැක්කා ඊශ්‍රායෙල් මොකද මේ ශ්‍රී ලංකාවේ පලස්තීනයේ සාටක දාගෙන අපෙන් හම්බ කරපු තරමක් හම්බ කරේ අපෙන් දරු පරම්පරා ගානකට හම්බ කරගෙන ඉන්නේ අපෙන් ওই පාලකයෝ. එතකොට නැත්තම් ඊශ්‍රායෙල් දැන් ඔබට මේ වීඩියෝ එකේ පේනවා ඊශ්‍රායෙලේ මෙහෙම තියෙනයි දෙයියනේ ලංකාව ඔය තත්ත්වෙ තියන්න හිඟා කන ජාතියක් වෙන්න හේතුවම ඔය පාලකයෝ නෙවෙයිද? තවත් කටවල් වහගෙන විදේශ විනිමය ටිකක් හරි ලැබෙන ඊශ්‍රායෙලයට හරි මේ මේ අපේ ශ්‍රමිකයන් එවලා තානාපති සම්බන්ධතා නැවැත්තුවා කියලා ඇමරිකාවද ලංකා තානාපති සම්බන්ධතා නැවැත්තුවා කියලා මේ මේ යුද්ධ නවත්තයි. දැන් නිකන් හිතන්න 2009 යුද්ධය විරෝ අවුරුදු 30ක යුද්ධ ඉවර කරන්න ප්‍රධානතම මූලාශ්‍රය තමයි රටට අවියාලිත දුන්න හමුදා පුහුණුව දුන්න ප්‍රධාන මූලාශ්‍රය ඊශ්‍රායෙල්. කොහොමද යුද්ධයකදී ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කෙලෙහිගුණ? ඒ හින්දා නිකන් ෂෝ දෙන්න එපා පාර්ලිමේන්තුවේ. රට වැටිලා තියෙන ආර්ථික පරිහානියක අපේ උපදින පරම්පරා ගානක් ණය වෙලා ඉපදෙන්නේ ලංකාවේ. ඉතින් ඒ මිනිස්සුන්ටවත් ණය වෙලින් නිදහස් කරගන්න රට ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න විදේශ විනිමය ටිකක් හරි ලැබෙනවා නම් 10,000ක් ඊශ්‍රායෙලට යවන්න. එහෙම නැතුව විකාර දේවල් කරන්න එපා. බලන්න මේ රට දියුණු වෙලා තියෙන විදිහ ඊශ්‍රායෙලේ. ඒ හින්දා මගේ YouTube channel එකෙන් ගොඩ ආය මට කතා කරලා කියනවා ඊශ්‍රායෙලෙ එන්න විදිහ නැහැ එන්න විදිහ නැහැ. බොරුවට වර විදේශ සේවා නියුක්ත කාර්යංශර මිනිස්සු ගෙනලා රවට්ටලා මොනවද medical police report ඔක්කොම ගන්න කියලා තානාපති සම්බන්ධතා නවත්තලා. තානාපති සම්බන්ධතා නවත්තපුවා ඊශ්‍රායෙලට යවන්න පුළුවන් මිනිස්සු. අපේ මිනිස්සු තානාපති සම්බන්ධතා නවත්තුවත් විදේශ සේවා නියුක්ත කාර්යංශය බඳව ගන්නවා. ඒ හින්දා මම මේ කියන්නේ ලංකාවට හම්බෙලා තියෙනවා කෘෂිකර්ම වීසා, සාත්තු සේවක වීසා, ඉදිකිරීම වීසා. දෙවියනේ ඔය පිස්සු විකාර කරන්නේ නැතුව ඒ අහිංසක මිනිස්සු ටික ඊශ්‍රායෙලට යවන්න. යවලා ලංකාවට විදේශ විනිමය ටික ගන්න. ඉතින් මට මෙතනින් එහා කියන්න දෙයක් නැහැ. මගෙන් ගොඩක් මගේ ප්‍රේක්ෂකයෝ මට ආදරය කරන අය ගොඩක් කතා කරලා විස්තර අහනවා. පුළුවන් නම් ඊශ්‍රායෙලට යන්න ජීවිතේම ජය ගන්න පුළුවන්. ඊළඟ මැතිවරණයේදී මම දන්නේ මොන කොළද රතුද නිල්ද මට නම් එකක්වත් පේන්නේ නැහැ. මේ හැමෝම තමන්ගේ ඡන්ද අරගෙන බලෙන් රහුව කරගන්න විතරයි හිතන්නේ. ඒ හින්දා මේ අවස්ථාවේ අපේ රටට ලැබිලා තියෙන ලොකු අවස්ථාවක් ඊශ්‍රායෙලෙන්. ඒ අවස්ථාව අරගෙන කොහොම හරි ඊශ්‍රායෙලට මිනිස්සු පටවන්න. දැන් යුද්ධ නතර වුණාම ඊළඟට දැන් හොඳම කාලය තමයි දැන් දෙසැම්බර් වලින් පස්සේ පටන් ගන්න වින්ටර් එක. පටන් ගත්තම කෘෂිකර්මාන්ත කරන ඒ ආයතනවල වගා කටයුතු කරන්නේ නැහැ. එතකොට ජනතාව මිනිස්සු එවන්න බෑ. ඉතින් මේ එවන්න පුළුවන් ටිකේ 10,000ක් දීලා තියෙන ටිකේ පාර්ලිමේන්තුවේ තානාපති සම්බන්ධතා නවත්තනවා කියලා අපේ මිනිස්සු ටිකට එවන්න බැරි වෙන වැඩ කරනවා. තමන්ගේ වල තමන්ම කපා ගන්න. අනේ දෙයියනේ පාස්ව එකේ මිනිස්සු හොයන්න. ඈ හොරා කාපියෝන්ගේ මිනිස්සු හොයන්න කොහොම කමිටු දාන්න. බෑනේ ඔක්කොම හොරා කාලනේ 225. එද අහිංසක මිනිස්සෙට දීලා තියෙන අවස්ථාවත් ඒ මිනිස්සුන්ට ලබා ගන්න දෙන්න. කාලා රටම ඌරගෙන කාලා තව අහිංසක මිනිස්සෙක් හරි පවුලක් හරි ගොඩ යන්න පුළුවන් අවස්ථාවක් කණ්ඩ එකක්. රවුෆකින්ද කවුද මන්දා කියලා කෙනෙක් කියනවා. ඩිලම් පෙරේරා කියලා ජාතික ලයිස්තු වලින් ආපු මන්ත්‍රීවරු. මොනවද ගමට රටට ජනතාවට කරලා තියෙන්නේ? ඒ හින්දා මෙන්න අත් දෙක එකට අල්ලලා වැඳලා කියලා. ඊශ්‍රායෙලෙන් හම්බෙලා තියෙන කෘෂිකර්ම වීසා, ඉදිකිරීම වීසා, සාත්තු සේවක වීසා වලට පාඩුවේ මිනිස්සුන්ට යන්න දෙන්න. ඒවට බාල්දි පෙරලන්න එපා. එහෙනම් අරාබි ඔය ඔච්චර අරාබි කැක්කුමක් තියෙනවා නම් අරාබි ඔය මුස්ලිම් රටවල් වල සෞදි අරාබියේ ඊට පස්සේ කටාර් අරේ මෙහෙ රටවල් වල දුක් විඳන අපේ ගෘහපාලිකාව ගෙන්නන්නකෝ.
ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කොයි වගේ කිසිම මැදිහත් වීමක් තියෙනවද පුච්චනවා ලිංගික හිරිහැර කරනවා ගහනවා මරනවා එතකන් කටයි අනිත් පැත්ත එකයි වහගෙන ඉන්නවා එරුව පෙන්නේ නැහැ කොහෙන් හරි chance එකක් ආපු ගමන් අපේ මිනිස්සුන්ට පොඩ යන්න ඒකට බාල්දි පෙරලලා ලංකාව විනාශයෙන් විනාශ කරනවා ඒ හින්දා ජනතාව තේරුම් ගන්න ජනතාව තේරුම් ගන්න මොඩේ වගේ ගිහිල්ලා ඊශ්‍රායලයට විරුද්ධව උද්ඝෝෂණ තියන්න එපා ගිහිල්ලා උද්ඝෝෂණ තියන්න පාස්කු ප්‍රහාර කරපු කට්ටියට ඒක අපේ රටේ නුනේ අපේ ජනතාව නෙරුනේ එකෙක්වත් දැන් මේ ළඟදී ගිහිල්ලා පාස්කු ප්‍රහාරයට උද්ඝෝෂණ කරාද කොහෙවත් යන මේ කෝච්චි වලට බෙල්ල තියන්න යන්න එපා ඒ හින්දා මේ දේනුත් රටේ දියුණුවට රටේ ආර්ථික වේගයට විදේශ විනිමය ටික ගන්න පුළුවන් විදියට ඒ මිනිස්සු ටික යවන්න ඊශ්‍රායලයට යවන්න පුළුවන් කා මට එච්චරයි කියන්න තියෙන්නේ මම මගේ ලාංකිකයන්ට ගොඩක් ආදරේ මම ලංකාවට ගොඩක් ආදරේ මගේ රට ඔය තත්ත්වයට පත් වෙලා තියෙන එකට ගොඩක් ඉතින් දුක් විඳිනවා අපි එහෙනම් මම පාලකයන්ගේ අත් දෙක අල්ලලා වැදලා කියන්නම් ඒ යවන්න ඕන 10000 නෙවෙයි 20000ක් යවන්න 10000 යවපුවම තව දෙයි පොරුවට විදේශ සේවන යුක්ති කාර්යංශ වල තරුණ කොල්ලකෙල උන්ට කණ්ඩ බොණ්ඩ නැ බස් එකේ ඉන්නේ ණය වෙලා උඹ රස්තියාදු කර කර පල් කර කර තියාගෙන ඉන්න එපා උන් රටේ ඉන්න දඟලන්නේ සල්ලි මොකුත් නැති හින්දා අනාගතය පේන තෙක් මානක නැති හින්දා ඒ හින්දා ඒ කරන සෙට් එකම ඉක්මනින්ම යවන්න ඉස්සරහට මේ කාලෙදි යුද්ධ ඉවර වුණාම වින්ට එක ආපුවාම යවන්න වෙන්නේ මේ මොනවද හිම මොනවද හිම එකතු කරන්නයි සීතලට මේ ගිනිමෙල ගහන්නයි තමයි මට සමා වෙන්න මම මේ විදිහට කතා කරපු එකන පාලකෙනි කරුණා කරලා මෝඩ වැඩ කරන්න එපා මේ ලැබිලා තියෙන අවස්ථාවේ අපේ රට දියුණු කරන්න හිතන්න රටයි දියුණු කරන්න ඕන වෙන යන මොකද පලස්තීනෙන් ඇවිල්ලා අපිට යුද්ධ කරාද පලස්තීනෙන් ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාර විසඳුවද ඒ හින්දා අපේ ආදරණීය කොල්ල කෙල්ලෝ ටික කොහොම හරි ඊශ්‍රායලයට ඒ දුන්න කෝටයකට යවන්න යවලා අපේ ආර්ථිකය දියුණු කරන්න මට කියන්න තියෙන එච්චරයි මගේ ජනතාවට මගේ ලාංකිකයන්ට සුබ අනාගතයක් වේවා.